කුරුණෑගලින් ගණිතයෙන් එකට ඇවිත් සරසවියට එතනින් හිරගෙදරට කුඩුවලට ඇබ්බැහුවු පුතා පුනරුත්ථාපනය කර දෙන්න පියාගෙන් උසාවියට ආයාචනයක් ජේල් ජයසිංහලිය විශ්වවිද්‍යාල සිසුවෙකු තම පුත්‍රයා තදින්ම හෙරොයින් වලට අබ්බැහි වීම හේතුවෙන් ඔහු පුනරුත්ථාපනය කර දෙන්න ලෙස සැක්කාර සිසුවෙක්ගේ පියෙක් තෙල්දිනිය මහේස්ත්‍රාත් ශානක කලන්සූරියගෙන් ඊ ආයාචනයක් කරනු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් උසස් පෙළ ගණිතාංශයෙන් පළමු ස්ථානය දිනාගත් තම පුත්‍රයා මෙවර පොලිසියට කොටු වූයේ තෙවන වරට බවද ඔහු මහේස්ත්‍රාත්වරයාට කියා සිටිනවා පත්‍රයේ දානවා තවදුරටත් හෙරොයින් ග්‍රෑම් මිලිග්‍රෑම් 73ක් සන්තකයේ තබාගත් බව කියන මෙම සැකකාර විශ්වවිද්‍යාල සිසුවා තෙල්දිනිය පොලිසිය ඊ අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් වුණා කියලා තාත්තා කෙනෙක් කරන ආයාචනයක් කොයි තරම්නම් අවාසයෙන් පුතාට උගන්වන්නට ඇද්ද මොන තරම්නම් හොඳින් ඉගෙනගත් පුතෙක්ද ආ තාත්තට හිටියේ රත්තරන් පුතෙක් හැබැයි දැන් මේ පුතා මොන පුතෙක් බවට අදපත් වෙලා තියෙන බලන්න මත්කොඩු දරුවෙක්ගේ ජීවිතයක් තරුණයෙක්ගේ ජීවිතයක් වෙනස් කරන ආකාරයට SMS සෙල්ලම් දරුවෙක් නෙවෙයි කුරුණෑගලින් ගණිතයෙන් එකට ඇවිත් එමයි සරසවියට ඔහුගේ ඊට පස්සේ ඇබ්බැහි වුණා මතට සරසවියෙන් ඉරගෙදරට පියා ආයාචනයක් කරනවා උසාවියෙන් කුඩුවල්ට ඇබ්බැහි වූ පුතා පුනරුත්ථාපනය කරලා දෙන්න කියලා එහෙනම් මේ මත්කුඩු මත්ජරාව කියන මත්ද්‍රව්‍ය කියන දහ ජරාවෙන් ඉවත් වීමට වග බලා ගත යුතුව තිබෙනවා. එසේ නොමැතු ඒවාට ඇබ්බැහි වුවොත් ජාවාරම් කරුවන්නේ ඇබ්බැහි කරන්නට ගන්නා ක්‍රියාමාර්ගවලට අසු වුණොත් ජීවිතේම අනතුරට ලක් වෙනවා. ජීවිතේම අපත යනවා. මේ වගේ අවස්ථා පිළිබඳව හොඳට සැලකිලිමත් වෙන්න ඕනි. ආදරණීය ශ්‍රී ලාංකික මව්වරුනි පියවරුනි ඔබේ තරුණ දරුවා එළියට යන්නේ කොහොමද? මොකටද? කවද ආශ්‍රය කරන්නේ? ඒ පිළිබඳව දැඩිව අවධානයෙන් ඉන්න. නැත්නම් මේ පියාගේ හදවතේ නැගෙන දුක්ගින්දර බොරබුරා තවත් පියවරුන්ගේ අම්මාවරුන්ගේ හදවත්වල නැගුණු නොඅනුමානයි. ඒ වළක්වා ගැනීමට අපි කටයුතු කරමු. ඉතා සංවේදී කාරණාවක් ලෙසයි මොහොතක් නැතර වී ඒ ගැන මම කතා කළේ.